අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා ඇතුළු පස් දෙනෙකු තංගල් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට පෙනී සිටීම සඳහා යමින් සිටියේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයටපත් වූයේ පසුගිය සඳුදා පෙරවරුවේදී රාජ ප්‍රපංච බල දියලඩියා චූර්ණය රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් පාලනය කරයි විදිතවීම සඳහා අපරාධකරුවන් පැමිණි බවට හඳුනාගත් පැජර වර්ගයේ ජී ප්‍රතිය ගල් විද්‍යාලෝක පිරිවෙනේ රතකාලී තිබී අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා මෙතර ගහතනේ සඳහා පැමිණි ජීප් රථය වෙඩිතැබීමෙන් පසු ගමන්ගත් මාර්ගද මේවන විට හඳුනාගෙන නැති බවයි පොලිසිය පැවසුවේ. ගහතකින් රැගත් ජීප් රථය බෙලියත්ත හක්මන හරහා කඹුරු පිටිය මෙන්ම අකුරස්ස හරහාද ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔවුන් අකුරස්ස බංගම ප්‍රදේශයේ මෙන්ම යකලමුල ප්‍රදේශවලද සැරිසරා ඇති බවටද තොරතුරු ලැබී තිබෙනවා. මේ අතර වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයටපත් අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතාගේ දේහය කුරුණෑගල පිහිටියෝගේ නිවසට රැගෙන යනු ලැබුවා. මෙතර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ හසිත චන්සුක නැමැත්තාගේ දේහයද ඉඳුරුව මුල්ලේගොඩ ප්‍රදේශයේ පිහිටි හොගේ නිවසට රැගෙන විත් තිබෙනවා. සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ කොළඹ අපරාධ කොට්ටාසයේ සහාය ඇතිව ක්‍රියාත්මකයි. ගම්පහ මල්වතු හිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩවිසූ හිමිනමක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අංශ කිහිපයක් ඔස්සේ ආරම්භ කළ බව පොලිසිය සඳහන් කළා. වෙඩිත බිමෙන් අපවත් වූයේ පූජ්‍ය කලපලුවාවේ ධම්මරතන හිමි වන අතර මෝටර රථයකින් පැමිණි පුද්ගලයෙකු වෙඩිත බිම සිදු කර පලා ගොස් තිබුණා. අනතුරුව ඝාතනය සඳහා පැමිණි මෝටර රථයේද කඩුවෙල ගොඩැල්ල මාර්ගයේ කැලැබත ස්ථානයක තිබී සොයා කෙනුනේ ගිනි තබා විනාශ කර තිබේදී. අම්මගේ හැම හරිම සිනිඳුයි. ලයිෆ් බෝයි නිසානේ. හැමෝටම ලයිෆ් බෝයි.